තීර්ථනාටම ප්‍රීතිමත් සුබ උදෑසනක් වේවා. මං හිතන්නේ මාව පැහැදිලි නේද? මම අද දවසේ මවුන වැඩසටහනේ උදෑසන මවුන වැඩසටහන සඳහා සම්බන්ධ වගේම ඉතින් සම්බන්ධ සියලු දෙනාම මම තම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ කතාව පැවරලා තියෙන මට මම සූදානම් වෙන්නේ නිදර්ශන කතාවකින් මුලින්ම මේ කතාව ආරම්භ කරන්න. එක්තරා දවසක තරුණ නාවික සෙබලෙක් එනවා රෝහලකට. මේ තරුණ නාවික සෙබලා එදියත් එක්ක වෙච්ච පුංචි කතාබහකින් පස්සේ එදිය මේ තරුණ නාවිකයව එක්කගෙන යනවා රෝහලේ වාට්ටුවේ හිටපු රෝගියෙක් ඇඳක් ගාවට. ඉතින් මට හිතන දේ තමයි මේ රෝගියා හොඳටම අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. තාත්ත කෙනෙක්. හරිම වයෝ වෘද්ධ තාත්ත කෙනෙක්. ඉතින් මේ තාත්ත නැගිටින්න මට පුතා ඇවිල්ලා තියෙනවා. ඔබව බලන්න. ඔයා ඉතින් නිතරම හිටපු කෙනානේ බෙට පුතා. ඒ නිසා පුතාව බලන්න ඇස් දෙක ඇරලා බලන්න කියලා තාත්තට කියනවා. තාත්තට මේ වෙලාවේ දරුණු හෘදයාබාධයක් හැදිර තමයි තාත්තා රෝහල්ගත වෙලා තියෙන්නේ. ඉතින් මේ තාත්තා හරීම අපහසුයෙන් ඇස් දෙක ඇරලා බලනවා. ඇස් දෙක ඇරලා බැලුවට තාත්තට පේන්නේ පුතාගේ ඡායාව විතරයි. ඒ වුණාට තාත්තා පුතාව අඳුර ගන්නවා. අඳුරගන්නේ පුතාගේ නිල ඇඳුමෙන්. තාත්තට හරි සතුටුයි පුතා ආවා. මගේ පුතා ආවා කියන සතුටට තාත්තා පුතාගේ දිහාවට අත දික් කරනවා. අත දික් කරනකොට අර තරුණයාට දැනෙනවා තාත්තා කියන්නේ අත නල්ල ගන්න කියලා. ඉතින් මේ තරුණයා තාත්තගේ අත හරි දැඩිව අල්ල ගන්නවා. තාත්තගේ චිත්ත ශක්තිය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ওই විදිහට තාත්තගේ අතින් අල්ලගත් මේ තරුණයා ඒ අතින් අල්ලගත් අවස්ථාව ඉඳන් මේ තරුණයා මුළු දවසෙම තාත්තගේ අතින් අල්ලගෙන ඉන්නවා. මේක හෙදිය දකිනවා. සරින් සරේම තාත්තගාවට යන අවස්ථාවේදී හෙදිය කියනවා මේ තරුණයාට ඔබතුමා පොඩ්ඩ විවේක ගන්න. මේ ඔබතුමත් මහන්සි වෙලා ඉන්නේ. තාත්තගේ අතින් අත්හැරලා පොඩ්ඩ විවේක ගන්න කියලා. ඒ වුණාට මේ තරුණයා කොයි වෙලාවෙත් තාත්තගේ අතින් අත්හරින්නේ නැහැ. මේ තාත්තගේ අතින් අල්ලගෙන ඉන්න ගමන් මේ තාත්තගේ හිත හදන්න කතා කරනවා. ඒ වගේම ආදරෙන් කතා කරනවා. තාත්තව ස්පර්ශ කරනවා. එහෙම කතා කර කර මුළු රැයක් ඉලිනකම් මේ පුතා ඉන්නවා. එදී වරක් ඇවිල්ලා පුටුවක් ගෙයක් දීලා යනවා මේ තරුණයාට මේ පාඩි වෙලා කතා කරන්න කියලා. ඉතින් මේ පුටුවෙත් පාඩි වෙලා මේ තරුණයා කතා කරගෙන ඉන්නවා. ඊට පස්සේ විවිධ ශබ්ද එනවා. වාට්ටුවෙන් මේ කිසි දෙයකට මේ තරුණයා අහුන්カン දෙන්නේ නැහැ. ඉන්නේ තාත්තා ගැන දැඩි අවධානයෙන්. ඔහුට දැනෙනවා තාත්තා කතා කරන්න බැරි වුණාට තාත්තා ඉන්නේ හරිම සතුටින් කියලා. ඒ වගේම ඔහුට දැනෙනවා තාත්තා තව සුළු මොහොතකින් මිය යනවා කියලා. එළිවෙද්දි තාත්තගේ අන්තිම හුස්ම ගන්නවා. තාත්තා නැති වුණා කියලා තාත්තා මිය ගියා කියලා දැනුණාට පස්සේ මේ තරුණයා ගිහිල්ලා හෙදිය දැනුවත් කරනවා තාත්තා මිය ගියා කියලා. ඊට පස්සේ හෙදිය රෝහලෙන් එන්න අවශ්‍ය සියලුම කටයුතු කරාට පස්සේ තරුණයාත් එක්ක කතා කරනවා. ඔබට බොහොම ස්තුතියි. මේ තාත්තා ඔයාව නිතරම අපේක්ෂාවෙන් හිටියා. රෝහලට ඇතුළත් කරපු වෙලාවෙන් කිව්වේ පුතා කියන වචනේ. ඉතින් මේ තාත්තා අපේක්ෂාවෙන් හිටිය ඔබ ගැන හැමතිස්සෙම ඔබට බොහොම ස්තුති. මේ තාත්තා බලන්න මේ අවස්ථාවේ හරි ආවට තාත්තා මිය ගියේ හරි සතුටින් කියන එක එදිය කියනවා. හැබැයි මේ වෙලාවේ තරුණයාට හරි ගැටලුවක්. තරුණයා අහනවා මට සමා වෙන්න මට කියන්න පුළුවන්ද මේ මිනිස්සයා කවුද කියලා. හෙදියට හරි පුදුමයි මේ අහපු කතාව. එදී අහනවා ඇයි ඔබ එහෙම අහන්නේ? ඔබ එළි වෙන කන්තාත්තගා පිටියනේ. ඇයි ඔබ එහෙම අහන්නේ ඔබේ තාත්තානේ? තරුණයා කියන නෑ නෑ. ඇත්තටම වැරදීමක් වෙලා තියෙන්නේ. ඒ මගේ තාත්තා නෙමේ. ඉතින් ඊට පස්සේ මේ තරුණයාගෙන් හෙදිය අහනවා ඊට පස්සේ එතකොට ඔබ තාත්තගාට ඔබ එක්කන් ගිය වෙලාවේ ඔබට කියන්න තිබ්බනේ මේක. ඇයි ඔබ නොකිය හිටියේ? ඒ වෙලාවේ තරුණයා කියනවා මට තේරුණා මොකක් හරි පටලැවිල්ලක් වෙලා තියෙනවා කියලා. හැබැයි ඒ අවස්ථාවේ මම තේරුම් ගත්තා මේ තාත්තා ඉන්නේ දැඩි මේ අපහසුතාවයක.
ඒ වගේම තාත්තට දැඩි අවශ්‍යතාවයක් තිබුණ මේ පුතා ගැන ඒක මට අවබෝධ වුණා. ඒ වගේම තමයි තාත්තා නැති වෙන්න ඉතාමත් ආසන්නයි මේ පුතාට එන්න බැරි වෙයි කියලා මට හිතුණා. අසාධ්‍ය තත්ත්වයකට පුතාට මා අඳුන ගන්න බැරි වෙයි කියලාත් මට අවබෝධ වෙච්ච නිසායි මම තාත්තා තාත්තගේ පුතා වෙනුවෙන් නෙමෙයි පෙනී හිටියේ. ඉතින් මේ තරුණිය අහනවා මේ හෙදි අහනවා මේ වෙලාවේ එහෙනම් ඔබ මොකටද රෝහලට ආවේ? මේ නාවිකයා කියනවා එයා ඒ වෙලාවේ මම රෝහලට ආවේ මේ රාජකාරී කටයුත්තකට විලියම් ග්‍රේ මහත්තයව හොයාගෙන. මොකද මේ ඔහුගේ පුතා ඊයේ නාවික හමුදාවේ යුද්ධෙන් මිය ගියා. ඒක බව කියන්නේ මම ආවේ. එදියේගෙන් අහනවා එයා ඔහු ඔබ මට කිව්වේ නැහැ නේ තාමත් මේ තාත්තා කවුද කියලා. මට කියන්නේ ඔහුගේ නම මොකද්ද කියලා. කවුද මේ තාත්තා? ඒ වෙලාවේ හෙදිය එක කන්දර පුරවගෙන කියනවා ඒ තමයි විලියම් ග්‍රේ මහත්තයා. ඉතින් අද දවසේ මම මේ කතාවට මේ මගේ කතාවට මේ නිදර්ශන කතාව තෝරගත්තේ මරණය ගැන කියන්න නෙමෙයි. මරණය කියන්නේ සාමාන්‍ය අපි හැම දිනටම පොදු දෙයක්. නමුත් මේ කතාවෙන් අපිට ගන්න දෙයක් තියෙනවා. තාත්තා අන්තිම මොහොතේ බලාපොරොත්තු වුණේ තමන්ගේ පවුලේ කෙනෙක්ගේ සම්බන්ධය. එහෙම නැත්නම් තමන්ගේ සමීපත මේගේ ඇසුර. ඉතින් අපිටත් මේ වගේ අවස්ථා ඕන තරම් එන්නේ ඇති අපේ ජීවිතයට. ඔබ හිතලා බලන්න ඔබේ පවුලේ අයගේ ඇසුර අත්‍යවශ්‍ය වෙච්ච අවස්ථා ඔබට කීයක් ඇවිල්ලා ඇද්ද කියලා. ඒ වගේම තමයි අපේ පවුලේ අයට අපිව අත්‍යවශ්‍ය වෙච්ච අවස්ථා කොයිතරම් ඇවිල්ලා ඇද්ද? ඒ අවස්ථාවලදී අපිට ඔවුන් ළඟ ඉන්න පුළුවන් වුණාද? අපි ඔවුන්ට යමක් කළාද කියලා පොඩ්ඩක් හිතන්න. ගොඩක් අය කියයි යෝ කියලා. ඉතින් මේ අපි අතින් පුංචි පුංචි අඩුපාඩුකම් වෙන්නේ නැති පහුගිය කාලේ පුරාවටම මොකද මේ අපි තරඟකාරී ජීවන රටාවකට හුරු වෙලා හිටියි. ඒ තරඟකාරී ජීවන රටාවේ ඉන්න අතරේ අපි අතින් පුංචි පුංචි අඩුපාඩුකම් අතපසු වීම මගේ හැරිච්ච තැන් එක සෝචනා කරනවා. අපි ඒ අඩුපාඩුකම් මොනවද? අපි එහෙනම් එකට ගන්න ඕන පිළියම මොකක්ද කියලා. මම හිතන්නේ ප්‍රධානම දේ තමයි මේ අපි ඒ අතපසු වෙච්ච දේවල් ගැන හිතනවට වඩා ඒ අතපසු වෙච්ච දේවල් තුලින් අපි පුංචි පාඩමක් ඉගෙනගෙන තියෙනවා. අපි තනගකාරී ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙලා හිටපු කාලය තුල අපි පවුලෙන් පොඩ්ඩක් හරි දුරස් වෙලා ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය ආදරය, ආරක්ෂාව, අවධානය කියන දේ ඔටකරි අපි තුලින් ගිලිහිලා තියෙන්නේ නැති. සමහරුන්ට ඒ දේ වෙලා ඇති. නැත්තම් ඔබේ සමීපතේ මේ අතින් ඒ දේ වෙලා ඇති. ඉතින් අපි අද ඉතල බලමු මේ දේ. ඒ කියන්නේ අපි හැමෝටම ආදරය කරාද ප්‍රමාණවත් කරමු. අපි යාලා ගැන හොයලා බැලුවද ඇති වෙන්න. මොකද මනුස්සයෙක් කියන්නේ හැමතිස්සෙම තනි වෙලා ඉන්න කැමති කෙනෙක් නෙමෙයි, සමූහයක් විදිහට ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඉතින් ඒ සමූහයක් විදිහට ජීවත් වෙන්න කැමති මනුස්සය හැමතිස්සෙම බලාපොරොත්තු වෙනවා ආදරය කියන දේ, ආරක්ෂාව, රැකවරණය. මේ සියලු දේ බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ පවුලේට ප්‍රමාණවත් තරම් අපි ආදරය, රැකවරණය, ආරක්ෂාව දුන්නා නම් මේ වෙනකොට අපේ පවුල ගොඩාක් සතුටින් තියෙන්න ඕන. මොකද ආදරය කියන එක ඇතුලේ ලොකු ශක්තියක් තියෙනවා සතුටක් ඇති කරන්න. එතකොට ඒ සතුට තුළ මම විතරක් නෙමෙයි එහෙනම් අපේ මුළු පවුලම සතුටින්. මගේ පවුල සතුටින් කියන්නේ අපේ පවුල හරහා ගොඩනැගෙන ලොකු ශක්තියක්. හැමදාම කතා කරනවා මේ සතුට කියන දේ ගැන. සතුට තමයි තමයි වැදගත්. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන සන්තුෂ්ටි පරමන්දනම් කියලා. ඉතින් මම දන්නේ තමයි සතුට. අපේ පවුලේ අයට ඒ සතුට දෙන්න පුළුවන් නම් අපිට දැනෙනවා ඒ ආදරය දෙන්න පුළුවන් නම් අපිට දැනෙනවා ඔවුන්ගේ පුංචි වෙනසකින් දැනෙනවා ඔවුන් ඉන්නේ ප්‍රශ්නයක කියලා. ඒ ප්‍රශ්නයක් තියෙන වෙලාවට අපිට පුළුවන් නම් ඔවුන්ට ඔවුන් කියන්න කලින් ඒ දේ තේරුම් ගන්න අපිට හැකියාව තියෙනවා අනිවාර්යෙන් ඒ ආදරය තියෙන ඥාතිත්ව බැඳීම මත පදනම් වෙන්නේ නැතුව ඥාතිත්වමත් පදනම් වෙනවා කියන්නේ අපි පහුගිය කාලෙම අම්මා තාත්තා දුව පුතා අක්කා අයියා සහෝදර සහෝදරි ඔය ඥාතිත්ව පදනම මත තමයි අපි හිටියේ. මොකද මේ අපි හැමතිස්සෙම සංගයක්
ජීවත් වෙච්ච නිසා ඒ තරහා වෙන්න ඕන යුතුයකම් ටික විතරක් අපි කරන්න උත්සාහ කරා. ඉතින් යුතුයකම් වලින් විතරක් නෙමෙයි අපිට මේ ආදරය බෙදා ගන්න එක රැකවරණයේ අවධානය කියන දේ තුල එක එකිනෙකා කිනකා අතර විශ්වාසය ගොඩ නැගෙනවා. ඒ වගේම ආදරයෙන් අර තියෙන සතුට හරහා ලොකු අපි අර කතා කරන ෆ්‍රීකවෙන්සි එක ගොඩ නැගෙනවා. හොඳ ෆ්‍රීකවෙන්සි එකට යන්න පුළුවන්. ඒ හරහා අපිට විවිධ අපේ අපේක්ෂා අරමුණු වලට ඉතාමත් ඉක්මනින් ළඟා වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ඒ වගේම මේ පවුල ඇතුලේ තියෙන සතුට තියෙන්න නම් අපි එකිනෙකාගෙන අවධානය දෙන්න. ඉතින් අර මං කිව්ව දැන් ඒ වෙලාවක ගැටලුවක් තියෙන අවස්ථාවකදී අපිට එයාගෙන අවධානය දෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා කිය. ගැටලුවක් තියෙන අවස්ථාවක අපිට එයා කියන්න අවශ්‍ය නැහැ. ඒ ගැටලුව හරි පුංචි දෙයකින් අපිට දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ මුදල් වියදම් කරලා වෙන වෙන දේවල් වලින් එයාගේ ඒ ගැටලුවට පිළිම හොයනවට කලින් අපිට පුළුවන් අපි එයාගේ සමීපතම එක් විදිහට කියන්න ඔයා තනි වෙලා නැහැ. අපිවත් එක්ක ඉන්නවා. ඔයා තනි වෙලා නැහැ. බය වෙන්න එපා කියන දේ කියන්න පුළුවන් නම් එයාගේ හිත වැරද්දක් කියන්න පුළුවන්. උනත් උගේ වැරද්දක් උනත් නැත්තත් අපිට ඒ දේ අපේ පවුලේ කෙනෙක් විදිහට කියන්න පුළුවන්. ඔයා තනි වෙලා නැහැ. ඔයා බය වෙන්න එපා කියලා. ඒ හරහා මං හිතන්නේ ඒ හරහා ඔවුන් ගන්න හදන වැරදි තීරණයක්. ඒ කියන්නේ ඔවුන්ට මේ වගේ දේවල් වලදී සිය දිනස ගැනීමකට තමයි යොමු වෙන්න පුළුවන් පුද්ගලෙ. තනි වුණා කියලා දැනෙන අවස්ථාවදී. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් ඒ වගේ වචන ටිකක් වහම ඒක වැරදි තීරණයක් ගන්න ඉන්න කෙනෙක්ගේ වැරදි තීරණයක් වෙනස් කරන්න අරමට ප්‍රබල වචන ටිකක් මං හිතන විදියට මේ වචන ටික. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාට අහුම්කම් දෙන්න. අපි මේක පවුලෙන් පටන් ගමු අපි. ඇහුම්කම් දීම කියන එක හරි ප්‍රබලයි. ඇහුම්කම් දීම හරිම වටිනවා. කෙනෙක්ගේ වචන ටික හොඳට අහගෙන ඉන්නවා කියලා කියන්නේ ඒ පුද්ගලයාට මේ හරි ශක්තියක් මට ඇහුම්කම් දෙන කෙනෙක් ඉන්නවා කියලා දැනෙනවා. ඉතින් මේ හරහා ගොඩ නැගෙන අපි සතුට හරි මේ ශක්තිමත් දෙයක් සල්ලි වලටවත් බලය වලටවත් ඒ සතුට ගන්න බෑ. සල්ලි තියෙන බලය තියෙන මිනිස්සු සතුටින් නෙමෙයි ඉන්නේ ඇත්තට. ඒ ඒ පවුල් වල තියෙන සමාජානීය සතුට ආරක්ෂා වෙනවා නම් හැමදාම ඔවුන්ට ඔවුන්ගේ බලාපොරොත්තු අපේක්ෂණ වලට ඉතාමත් ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. ඉතින් එක්තරා ගීතයක් තියෙනවා පවුලේ සතුට ගැන කියන. මම මේ එක තෝරගත්තා. පොඩ්ඩක් අහලා බලන්න මේකේ වචන ටික. වන්නේ සිව්පා සම වෙන උටි තුල්කි සිනහ වෙලයි උඩි පුතුකි කතා පෙලයි පිය බිරිඳ කි සිනහ වෙලයි මගේ නිවන මගේ පෙරසතයි කටු මෙටිගේ බිත්ති පුරා පලිඟු මෙනි ඉන්දිය දිලේ කුම මෙටිගේ කිසිම මගේ සියවිලි මුතුරුණු අගේ ලබන නමුත් දුක් පීඩා කූඩුනොත් උන්ති පැලේ අඹු දරුවන් නතර තුයි මට නිල් කිසු දැනේ. මම ඊටේ මැද කොටස අපේරලා කිව්වේ කාල වේලාව යන නිසා. ඉතින් මේ කතාව හරහා මම කියන්න බලාපොරොත්තු වෙන්නේ මේක තමයි අපේ පවුල තුල තියෙන්න ඕන දේ. සතුට කියන දේ අපිට නිකම් වෙනවා. අපි හැමෝටම ආදරය කරන්න ගත්තොත් අපේ පවුලෙන් මේක පටන් ගමු. අපේ මවුන කණ්ඩායම හැම තිස්සෙම උත්සාහ කරනවා හොඳ දෙයක් කරන්න. අපි හරි හොඳ මිනිස් වෙන්න උත්සාහ කරන පිරිස. ඉතින් මේකත් අපි සමාජෙට පෝ කරමු. මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සම්බන්ධු සියලු දෙනාටම. තවත් ඉන්ද්‍රේෂණ කතාවකින් මගේ කතාව අවසන් කරන්න. එක ගෙදරක ඉන්න අම්මයි පුතයි පුතාගේ බිරිඳයි දවසක් මේ ගෙදරට ඇවිල්ලා දොරට තට්ටු කරනවා මේ කවුරු හරි කෙනෙක්. ඒ බිරිඳ ගිහිලා දොර ඇරිහම බිරිඳට පේනවා තුන්දෙනෙක් එළියේ ඉන්නවා. ඉතින් බිරිඳ අහනකොට ඔයාලා කවුද කියලා මේගොල්ලෝ කියනවා මම ධනය මම ආදරය
මම සතුට කියලා. බිඳින්නට අවස්ථාව දෙනවා ආට පුළුවන් එක්කෙනෙක්ට කියන්න ගෙට එන්න කියලා එක්කෙනාට අය ආරාධනා කරන්න පුළුවන් ඔබට තමයි මේ අවස්ථාව දෙන්න කියලා. ඊට පස්සේ බිඳින්නට අම්මා කියනවා සතුටට එන්න කියන්න කියලා. හැබැයි ස්වාමියා කියනවා නෑ නෑ ධනෙට එන්න කියන්න. බිඳින්න තෝරගන්න ආදරය. මම හිතනවා ඔබත් ආදරය තෝරගන්නේ කියලා. මොකද බිඳින්න ආදරයට ආරාධනා කරාම ගේ ඇතුළට සතුටයි ධනෙයි දෙන්නත් එනවා ගේ ඇතුළට. ආදරේ තියෙනකන් සතුටයි ධනෙයි දෙකම තියේවි. ඔබටත් ආරාධනා කරනවා මේ මවුන වැඩසටහන කරහා අපි මේක සමාජයට දෙමු. මොකද අපි වැඩිහිටියෝ විදිහට වැඩිහිටියන් කාට තමයි පොඩි අය යන්නේ අපි කිස්සෙම මේ පොඩි අපේ කියන්නේ ඉගම් පරම්පරාවත් මේ දේ පුරු වෙනවා නම් අපි මේ දේ කරන්න ඕන. හැම දිනකටම අද දවසේ ස්තුතිවන්ත වෙනවා මම වැඩසටහන සම්බන්ධ වුණා. හැම දිනකටම මම හිතන්නේ මගේ අදහස පැහැදිලි වෙන්නේ නැති. ඔබලට අවස්ථාවක් තියෙනවා අදහස් දක්වන්න. හැම දිනකටම සුබ දවසක් වේවා. අද 11 වෙනි කාරණය අපි කතා කරන්නේ මේ මායා බලේ ඉන්ද්‍රජාලයේ පොදේ තියෙන. ඉතින් 11 වෙනි දිනේ තියෙන්නේ අපූර්ව උදෑසන මැජික් මෝනින්. ඔබ උදෑසන විවිධ දෙනෙකුට හිතන්නට සතුරු වෙන්නට ආදරය කරන්නට ජීවත් වෙන්නට ලැබීම පිටරදක්දයි වාසනාවක්දයි කල්පනා කරලා බලන්න. මාකස් ඔරිලියස් රෝමානු අධිරාජ්‍ය කියලා තියෙනවා. එයා අපි උදේ නැගිටිනකොට මේ හොඳින් ඉන්න එක ගැන සන්තෝෂ වෙන්න කියලා කියන්නේ. right අපි උදේ පාන්දර තමයි මුලින්ම අපිට කරන්න තියෙන අපි මේ ස්තුතිය ගැන කතා කරගෙන යන්නේ. මේක එක එක විදිහට කතා කරනවාද අපිට හිතන සමාජලාට මේ ස්තුතිය මේ තේරුම් ගන්න නිකන් එක සමාන දේවල් වගේ තනවා. හැබැයි වෙනස් වෙනස් දේවල් වලින් හැමතිස්සෙම මේ පැහැදිලි කරන්නේ ස්තුති කරගෙන ඉන්න කියන වගේ දෙයක්. ඉතින් අද දවසේ කතා කරන්නේ මේක අපි නැගිට ගමන් කොහොමද මේ ස්තුතිය කරන්නේ කියන එක. අපි උදේ නැගිට ගමන්ම කියන්නේ ඇඳෙන් අඩිය බිමට තියනවත් එක්කම අපිට පුළුවන් ස්තුති කරන්න. අවදි වීම සම්බන්ධව සහ අපිට අලුත් දවසක් ලැබීම සම්බන්ධව. මොකද වැඩි කෙනෙක් ඇත්තටම මේ තමන්ගේ ජීවිතේ නැති වෙන්නේ නිින්දෙදි කියලා කියනවා බහුතරයක්. ඉතින් අපි අවදි වුණා කියන්නේ අපිට අලුත් දවසක් හම්බ වෙලා තියෙනවා. අපිට එතන ඉඳන්ම ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න පුළුවන්. right ඒ වගේම ස්තුතිවන්ත වෙලා දවස ආරම්භ කරනකොට මේ අපේ ස්තුතියත් එක්කම අපිට මේ දවස දැනෙන්න ගන්න ප්‍රමාණය සහ විදිය වෙනස් වෙන ගන්නවා. දැන් අපි සීක්‍රට් වීඩියෝ එකේම බලලා තියෙනවා උදේ නැගිටිද්දි එන ෆීලින් එක හොඳ නම් එදා දවසම ලස්සන වෙනවා. නිකන් අවුල් නම් උදේම නැගිටිද්දි ෆීලින් එක දවසම හොඳට තියෙන්නේ නැහැ. ඉතින් අපි නැගිට ගමන් ස්තුතිවන්ත වුණොත් අපේ බොඩි ෆ්‍රීක්වෙන්සි එක හොඳ තැනකට එනවා. එතන ඉඳලම ජීවි එදා දවසේ ලැබෙන දේවල් කරන දේවල් සියල්ල පැහැදිලි හොඳ හොඳ දේවල් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම දැන් අපි නිදාගත්ත ඇඳගත්තොත් එදා නැගිටින්න කලින් නිදාගත්ත ඇඳේ ගත්තොත් ලෝකෙ ඉන්න විශාල පිරිසකට එහෙම සපවත් පහසු ඇඳක් නෙවෙයි යා නිදාගෙන තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් ඇඳට ස්තුතිවන්ත වෙන්න ඇඳෙන් බහිනවත් එක්කම මේ වගේ පහසුවට නිදා ගන්න මට අවස්ථාව ලැබුණාට. එතකොට අපි ඒ නිදා ගන්න කාමරේ තමයි ඒසී එකක් දාලා තියෙනවා. පවන් ෆෑන් එකක් දාලා තියෙන පුළුවන්. අපි නැගිට ගම ෆෑන් එක ඕෆ් කරන්න වෙන්න පුළුවන්. එහෙනම් ෆෑන් එකට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. right ඊළඟට අපි අපිට අලුතෙන් දවසක් ලැබිලා තියෙනවා. ඒක ගැන ස්තුතිවන්ත වෙන්න පුළුවන්. right ඒ වගේම අපි සමහර වෙලෙ නිදාගෙන නැගිටින්නේ එලාම් එකට. එලාම් එකට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. එහෙනම් අමාරු වැඩක් නේද? නේද? එලාම් එකට ස්තුති කිරීම. දැන් එලාම් එක වදිනකොට සමහර කෙනෙක් අපෝ වැදුනා කියලා. ඉතින් අපිට පුළුවන් එලාම් එකට ස්තුතිවන්ත වෙන්න. ඉතින් එලාම් එකට ස්තුතිවන්ත වුණාම ඒක අමාරු වැඩක්. එලාම් එකට ස්තුතිවන්ත වෙන්න පුළුවන්.
දවස සන්තෝෂ හිතෙනවා. දැන් ඇලාම් එක වැදුන ගමන් වෙන ෆීලින් එක හොඳ නැත්නම් දවස අවුල් යනවා. ඕකට නැගිටින්න වදිනකොට ස්තුතිවන්ත. ආ ඇලාම් එක වැදුනා. රයිට්. කට්ටිය ඒකට නම් hina වෙනවා. ඇලාම් එක ස්තුතිවන්ත. ඇලාම් එකට ස්තුතිවන්ත වෙන එකම නිකන් එන සන්තෝෂ කාරණයක් සහ හිත පිනා යනවා අපිට. ඒක නිකන් සමායට විහිළුවකුත් වගේ. මෙච්චර දවස් බැන බැන නැගිට ඇලාම් එකට අපි ස්තුතිවන්ත වෙනවා. හරි හොඳ වැඩක් ඒක. රයිට්. දැන් मेके मुखदे बॉडी फ्रीक्वेंसी अरे सतुट सामेन तेनालीट अगिट वाश्रूम तंग वाश्रूम किबी में पुलवा नाइट दंगे गुडकाट एम वाश्रूम में पुलवा या उदय नगेट मून होगा सवाल किलोमीटर बागे එම කිලෝමීටර් භාගයක් විතර යන්න නැතිවීම සම්බන්ධව ස්තුතිවන්ත වෙන්න පුළුවන්. අපි කියමු කිලෝමීටර් භාගයක් යන කෙනෙක් කියලා. එයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන් මට කිලෝමීටරයක් යන්න නැහැ කියලා. නේද? ඒ කියන්නේ මොකක් හරි ක්‍රමයක් හොයාගන්න වැඩේ හොඳ පැත්තෙන් තියාගන්න. කියන්නේ ඕනම වර්ස් තත්ත්වයකට හොඳ පැත්තට ගන්න. ඒ කියන්නේ සමහර එහෙම යන කට්ටිය ඉන්නවා. එහෙම ගිහිල්ලා දැන් අපිට වතුර ටික ගෙදරට මෙනවා. ඒ ගෙදරට එන වතුර ටික ගේන්න කොච්චර කී දෙනෙක් මහන්සිලා තියෙද ගංගාගේ අර ඩෑම් එක බඳින දණ ඉඳලා බටනලා ගහලා මෙහෙට ගිරල්ලා ටැංකි පුරවලා අපි හැමෝටම මේක දෙන්න ලොකු මහන්සියක් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ මේ මහන්සියලා අපිට මේ වතුර ටික ගෙදර ළඟට මෙල්ල කරා මේරපු ගමන් වතුර ටික එන්න ඒක කරපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න. ඊළඟට දැන් අපි දු මේ ब्रश टूथ पेस्ट दीन वाश्रूम मूल हेटिक लबीम संबंध स्तूति वरदी लाई संबंध स्तूति एक लबील तीन सोमेंट ब्रश बलागंडिकुलाइए තාතා පැරලයිස් වුණා තාතා ආයුර්වේද මේ රෝහලක තමයි තාත්තා නවත්තගෙන හිටියේ. ඉතින් උදේම තාත්තව හොදලා උපම කරලා මේ සියලු වැඩ ටික කරා දෙලු. ඒ විතරක් නෙමෙයි මුළු වෝඩ් එකේ ඉඳව ඔක්කොම නාවලා නැගිටවල මං හිතන්නේ ඒගොල්ලොත් මවුන කරේවි. තාත්තා සනීපල මෙහෙ එනකොට මුළු වෝඩ් එකම මවුන කරා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ අපිට අපි කියමු තාත්තා අම්මව अम्म नावन लीमें स्तूतिवंत अम्मट अम्म नावन अट वत्र लीन मट वाश्रूम तीन मेन मेदेवा स्तूतिवंत ना अब मैं उन्होंने कलदेम जीवित हितने अंगीतों अम्म के सल कात सल कभी मोखरी वासना पिंकर लवस्था इध मे हेम देखने स्तूतिवंत उत्साह उत्साह आरंभ
තැනක සංකේවි තිබුණු අංශු මාත්‍රික වූ ඉන්ද්‍රජාලික බලය නිසා. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම අපිට හම්බ වෙලා තියෙන්නේ මේ ස්තුතියේ බලය නිසා තමයි. ඒ නිසා අපි මේක තවදුරටත් වැඩි වැඩියෙන් කරගෙන යන්න ඕන. right? ඉතින් ඒක නිසා අපි පුළුවන් උපරිමයටම අපේ ස්තුතිය කියන එක මේ බොඩි ভাইබ්‍රේෂන් එකට ඇඩ් කරලා තියාගත්තනම් හරි. ඒ කියන්නේ එහෙම එහෙම ස්තුතියකින් නම් අපි ඉන්නේ අපි වටා නිකන් අමුතු බලයක් තියෙනවා. අපිට ඒක දැනෙන්න ගන්නවා. දැන් අපි හිතන දේවල්ම වෙන්න ගන්නවා. ඉතින් මේක වෙන්නේ මේ අපේ ඇඟේ තියෙන මේ මේ බොඩි ভাইබ්‍රේෂන් එක අප් වෙනෝ මේ කතන්දරෙත් එක්ක. right? ඊළඟ අපි දැන් උදේ නැගිටලා දැන් ලේස්තිල අපි කියමු කෑම කනවා අපිට ආහාර ලැබිච්ච එක ගැන. දැන් අපි මේ වෙන වෙන වශයෙන් කතා කරපු ටික දවස පුරාම කරගෙන යන්න කියන එක තමයි මේකේ අදහස. right? ඊළඟට දැන් අපිට උයන්න ගියාම අපිට අපි කියව රයිස් කුකර් එක තියෙනවා අපිට බ්ලෙන්ඩර් එක තියෙනවා දැන් මේ නවීන උපකරණ හම්බ වෙලා තියෙනවා. දැන් රයිස් කුකර් එක තියුනේ නැත්නම් ලිපේ උයන්නෝ. උ ගෑස් කුකර් එක උයන්නෝ නැත්නම් දර දාලා ලිපේ උයන්නෝ. බ්ලෙන්ඩර් එක තියුනේ නැත්නම් එක්කෝ මිරිස් දල පාවිච්චි කරන්න ඕන නැත්නම් ලොකු අංගඩිය පාවිච්චි කරන්න. දැන් අපි කියමු කෙනෙක්ට අර නවීන උපකරණ නොතිබෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මිරිස් ගලේ පණ යනවා මේක අඹරන්න කිව්වේ අඹරන්න නැතුව ඒකට ස්තුතිවන්ත වෙන්න දෙන්නේ. right? බ්ලෙන්ඩර් එක තියුනම අරු මේක නැති හින්දා එහෙම කරන්නේ නැතුව අපිට තියෙන දේට ස්තුතිවන්ත වෙනකොට අපිට අලුත් අලුත් දේවල් ලැබෙන්න ගනීවි. ඉතින් අද දවසේ මේ ෂෙයරින් එක තමයි මැජික් ඩේ මේ මැජික් දවස. ඉතින් මේ මැජික් දවස ආරම්භ කරන්නේ නැගිටපු මොහොතේ ඉඳන් නැගිටපු මොහොතේ ඉඳන් අපි සතු අපි වටා තියෙන සියලුම භෞතික හා මානව සියලු දේවල් වලට ස්තුතිවන්ත වෙන්නේ. අපි කියමු දැන් අපේ ගෙදර සුරතලෙක් ඉන්නවා. ඌට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඌ පුදුම ආදල්ල ගන්න දෙන්නේ අපිට. එන්න පූසෙක් වෙන්න පුළුවන්. බල්ලෙක් වෙන්න පුළුවන්. අපේ ගෙදර බල්ලෝ හතර දෙනෙක්. ඇත්තටම පුදුම ආදල්ලයක් උන් අපිට දෙන්නේ. සත්තුන්ට වගේ මේ අපිත් එක්ක තියෙන දේවල් වලට මිනිස්සුන්ට හැම දෙයක්ම ස්තුතිවන්ත වීම තුළ අපිට ලොකු නිකන් ඇඟ වටා නිකන් හොඳ හොඳ ලස්සන ඕරා එකක් එන්න ගන්නවා. අපි අපේ ভাইබ්‍රේෂන් එක සුපිරි. ඉතින් මේකෙන් අපි දැන් සතුටින් ඉන්න නම් මේ මොහොත ගත කරන්න කියනවනේ. ඉතින් මේ මොහොත හැමතිස්සෙම කාට හරි ස්තුති කර කර නම් ඉන්නේ අපේ ෆ්‍රීක්වන්සි එක ඉතාම වැඩි. නියමයි ඒක. ඒක තුළ බොහොම සුන්දර වටින අපිට අවශ්‍ය දේ සිදුවෙන දවසක් නිර්මාණය වෙනවා. ඉතින් මෙවැනි දවස් විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. කියන්නේ අපේ ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා. අපිට අවශ්‍ය දේවල් ටික ලැබෙනවා. ඉතින් මේ හැම දෙයකටම අපි ඊයේ දවසේ කතා කරා මැජික් කුඩක් කියන්න වගේ ස්තුතිවන්ත වෙන්න කියලා නහවන්න කියලා. ඉතින් අපි මේ දේ කරගෙන යා ජීවිතේට සතුට ළඟාවේ. හැමෝටම බොහොම ස්තුතියි. ඉදිරි නංගි ලස්සන කතාවක් කරා බොහොම ඒකටත් ස්තුතියි. ඉතින් අපි හැමෝම මේ දේවල් ජීවිතේට එකතු කරගෙන බොහොම ලස්සන සන්තෝෂෙන් ඉන්න ජීවිතයක් ගත කරමු. එහෙනම් සතුටින් ඉන්න හොඳේ. Thank you. Bye.